මේ රටේ ස්වෛරීත්වය හා ස්වාධීනත්තයක් කිසිම කොන්දේසියක් මතු පාවාන්න නොදැන භූමිය හා රාජ්‍ය විවසායන් විදේශයන් අතර පත්න කරන සහ. රටට අයිතකර ගිවිසුම් අත්සන් නොත්ත බන ප්‍රතිපත්ති අපි ආරක්‍ෂා කරන්නමු කියවන එකට මොකක්ද තියෙන පැහැදිලි කිරීම. අපි ගියන්න ඒමට අපිට උත්තර දෙන්න. මංහිතන්නේ මට ඇහුුණ මෙතැදි කියවෙනවා. රිර් කියලා ජයා රාජපක්ෂ කියලා කියන්නේ ගැසට රිවර්ස් කියලා කිව්වා. මටනං හිතෙන්නේ ගැසට රිවර්ස් වගේම අනාගතයේදී. රාජපක්ෂ කියන නමතියන මනුස්සයෙකුට අඩුගානේ ඉප දෙන දරුවකුට රාජපක්ෂවාසකම දාණඩ බැරිුවෙන තරමටම රජපක්ෂලා ද පිරිහිලා. දෙදස් දහන මේ ආණ්ඩුව ජනාධිපතිවරයා ජයග්‍රහණ කරලා ඉසල්ලමගිල්ල නාරහැම්පිට ර්ථිකමධ්‍යස්ථානය හාල් ප්‍රශ්්‍ය විසදන්න බොහම දුරහතනයෙන් කතා කරර හාල් වලට වෙලා තියන තිහො කතා කරලා දෙ සැම්බර් දානම්වෙයිද. පළවෙනි ගැසට එකත් ගැහුවා. මිල නියමැක්කල්. හිට පස්ස ගැසට හතක් ගහලා අද සම්පූර්ණයෙන්ම හාර්වල තීන්දු තීරණ ගැනීම. ඒ සම්බාන්ධය ව්‍යාර කටයුතු කරනට වාරදීට තියෙන. තින් මේක තමයි මම කියන්නේ ගැසට රිවස් වගේම ඊට අතහගිල බලද්දි. ඉපෙ දෙන දරුවකුට රාජපක්ස වාසගමවත් තියෙනවාවන ඒකවත් දාණ්ඩ අනාගතේදී මේ රටේ ජනතාව කටයුතු කර නෑ ඒ තරමටම ජනතාව අද රාජපක්ෂ ලව පිළිකුල් කර නොපතික්‍ෂේප කරනවා අවිතරක් නෙමෙයි පුදුම විදිට ඒ අයව මංහිතන්නේ කවදද රාජපක්සල එලවන්නේ කියන තැනට අද ඇවිල්ල ඉන්න. අපිට මතකයි ගෝටාවේ රාජපක් සමහතයගේ ජනාධිපතිවරණයේදී එතුමාගේ සවබාග්‍ය දැක්ම තුරින් දසවැදරුම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරා. ඒකෙ පලවෙනි ප්‍රතිපත්තිය තමයි රාජ්‍ය ජාතික ආරක්ෂාව. දෙවනි ප්‍රතිපත්තිය තමයි මිත්‍ර ශීරී හා නොඹැදුණු විදේශ ප්‍රතිපත්තිය. මං ඒක පොඩ්ඩක් මෙතන්දිී රටේ ජනතාවට, දැනගන්න පොඩ්ඩක් කියන මොකද මේ මිත්ත්‍ර සීරීහා නොබැදුණු විදේශපතිිපත්තිය කියන එක කියන. ශ්‍රී ලාංකය මේ අපේ නෙමේ රාජපක්ස මහත්තුරුන්ගේ සවභාග්‍ය දැක්ම වචනවලින් ම මේ කියන්නේ. ශ්‍රී ලාංකය අභිමානය ලෝකය ඉදි්‍රී ඉහලින් ඔසවාත ැබීම අපේ විදේශපතිපත්තියේ පදනම වේ. රටේ ස්වෛරිත්වය හා ස්වාධීනත්වය කිසිම කොන්දේසියක් මත පාවා නොදෙන භූමිය හෝරාජි ව්‍යවසායන් විදේශයන් අතට පත් නොකරෙන සහ රටට අහිත කර ගිවිසුම් අත්සන් නොතබනප්‍රතිපත්තිය අප ආරක්‍ෂා කරන්න නෙමු. එතකොට දැන් මේ කියපු දේ. අපිට මතකයි හෙදා ලොකු මතයක් රටේ හැදුව යහපාල නාණ්ඩුව මේ රටේද සම්පත් විකුණනවා රටේ සම්පත් විකුණ විකුණ මේක විදේශික කරණය කර කර අපි ලෝකයට ගැතිවෙච්ච ජාතියක් බවට ඉක්මණින් පත්කරගෙන යනවා කියලා. නමුත් දැන් මේ දසවැදරුම් ප්‍රතිපත්තිය මේ දෙවැනි කාරණය දිහා ද බලපුුවම ජාතික ආරක්‍ෂාව කියකි වහම් පළවිනි කාරණාව මිලිටරී කරණය හෝ මිලිටරියෙක් මගින් රටේ ආරක්ෂාව තහවර කිරීම පමණත් නොයි. ජාතික ආරක්ෂාව කිවූහම ඒකට රටේ ආර්ථිකය, රටේ භූමිය රටේ බලසක්තිය මේ හැමික් ම ඇතුළත්වේ නොම මේ හැමේ එකකම ආරක්ෂාව තමයි ජාතික ආරක්ෂාව කියන්නේ. හැබැයි අද බලශක්තියේ ඒ සුරක්ෂිත භාවය සම්පූර්ණයෙන්ම නාරක්ෂිත බවට පත් කරලා තියෙනවා. යුගධනවි බලාගාරය මහරෑ අස්සංකරලා ඇමරිකාවේ, මේ ෆෝට්‍රස් සමාගමට විකිනීම හරහා. එතකොටට මේ නිවෆෝටට්‍රස් සමාගමට මේක අස්සං කරන්නේ. මේ ලංකාේ වෙලාවෙන් රෑ දොළහයි හැල්ට. දැන් යුගධනවි බලාගාරය කියන්නේ අවුරුදු විශසක් විතර තිස්සේ මේරටට අවශ්‍ය බලශක්තිය නිෂ්පාදනය කරලා ඒ වෙනුවෙන් ලබාගත්ත ණය විශාල ණයමුදලක් දැන් ගෙවමින් ඒ සඳහා අ්‍යයිතිය අපේ විදුරිි බල මණ්ඩලයට ලැබෙන මොහොතක තමයි මේ අමු අමුවේ මේක විකුණල දාන්නේ. මේ යුගධනවී බලාගාරයට මුදල් ොදවනකොට සියයටට පණහක් මහබාගණඩා ගරයෙනුත්, සයට විසිහතක් අර්ථසාධ කරමුදරෙනුත් සයට දහටක් විදුරිි බල සමාගම ලෙකෝ ආයතනෙනුත් සයට පහක් ලංකා ට්‍රන්ස්ෆෝර්ම සෑතතුනු යොදවල තියෙනවා. තොකොට මේ යොදවපු උදල් වෙනනුවෙන් අර ආදායම් කරලා හෙටානිින්ද අපේ රජයේ දේපල විදුරි බල මණඩලේ දේපලක් බවට පත්්‍යනක තමයි මේ රෑදොලහාහට. විකුණන්නේ මොකද මේ සබන්ධෙන් මන්දක් කියවා මේ රෑදොහට මහිහස් සංකරය ඇමරිකාවේ මහ දවල් නිසා කියල. ඉතින් දැන් මේක තියන කොන්දේසි අපි මොකුත් දන්නේ නෑ. මේ ගිවසුම පිළිබඳව කිසිම විනිත භාවයක් නෑ. මේ වගේ දෙයක් එදා කරන්ඩ නෙමෙයි නිකං හිතන්ඩවත් තිස්සෙල්ලා. නැති මතයක් මේරට හැදුව ංහිතනය ඔබතුමාලට මතක ඇති රඒක විකුණනවා මේක විුණනවා දැන් මේවා ගැන මොකද්ද පාලිමේන්තුවඉන්න අපිට මොකද්ද තියන වගකීම. මේවා සම්බධය පාලිමේන්තුවර කුණුකාරණ ඉදිරි පත් කල්ලා තියෙනවාද. අපි දන්නවා අද මොකද මේ ගවිසුම ගැන. අපි කැබිනට මන්ඩලේයින්න අඩුගණේ බලක්තියමත්තුමාව දන්නවද දන්නේ. මොකද මේක අස්සං කල්ලා තියන්නේ. ජනා අධිපති ගෝටා බ රාජවක්ස අගමැති මහින්ද රාජ පක් මුදල්ල මති ැසි රාජ පක් සහ විේවයක්පතුතිය ඇමති නාමට රාජවක්ස මහතුරු තම මේ ඉදර තිය අසගරු ඒක තියන කොන්දෙසි ඒක යන ගිවසුම. මේවා හැම එකක් මදන් ඒ අයයි විචරයි. ඒ එකක් තමයි සයට පණහක් තියන බාන්්ඩාගාරය අයිතිය කොටස් සයිතිය සයට හතලියක් මේ ඒ පන හතවයක් මේ නියවෆෝට්්‍රස් සමාගමට ලබාදනවා කියලා. එතකොට මේක ඊටත් එහා ගිහෙල්ල දැ ඩොරමිලියන දෙසය පණහාකට මේ විකුණපු මේදේ අපිට තියන බරපතනම ප්‍රශ්නය තමයි. මේ බලශක්ති එල්ෙන්ජි ගෑස් සැපයි මේ ඒ ආදිකාරය මේ හරහා නනිියව්ෆෝට්‍ර සැමරිකානු සමාගමට යනවා. දැව්ුොට මත ඇති මහුගේ ජනාධවතිවරණ දී මේ අප ගෙවල්වල පවිචි කර ගෑ සිහගේ සම්බන්ධය ලොකමයක් හෙදුව දැන් සපත කියලා හවා. දැන් ගෑස් කෝමත කිය හවා කියද කිය ලැහ්වා. හැබැයි ඒ ගෙදර ගෑස්තික ගැන. හැබැයි දැම් මේ ගෑස් සැපීම මේ බලශක්තියේ මේ ඉගධනවී බලාගාරය හරහා ඒකාධිකාරය ඇමරිකාවට යනකොට තනිකරම ඒගොුණුන්ට ඔන්නන් එක නවත් තැඩ පුළුව. ඒ ගෑස්වලින් නිෂ්පාධනය කරන බලශක්තිය සම්පූර්ණෙන්ම ඒ ගොළුන්න්න ඇන හිටවන්න පුළුව. ඒකෙ මෙහේවන අයිතිය වගකීම බලය තියෙන්නේ ඇමරිකානු මේ පුද්ගලක සමාගමකට. එතුකොට මේවා අමු අමුවේ මහදවල් මේ රටේ දේපල මංකොල්ලකාල රාජපක්සවරුන්ගේ බූදලය කොට සක් හැටියට විකුණනවා වගේ දකිනොකොට අද රටේ ජනතාවට. අර විකුණනවයි කියපු ආණ්ඩුව පලවා හරින්න ඕනිේ. යදති අපේක්ෂකයා ගැන නොයකුදේවල ෙදාද දස් දහන මේ කියනකොට ඔය චන්දෙ දීවූ හැටනම ලක්ෂයක් මේ සම්බන්ධය වගකීමක් ගන්නවද කියන එක ගැන අපිට අහන්ට සිද්ධ වෙනවා. දැන් මේ හරහා මේ එල්ලන්ජී ගෑ සේකා ධිකාරයේ රට යනකොට ඕන්නන් ඒගොල්ලො එක සවිච්චක අපිට බලපෑම් කරනවා එඒතු අන්න එත්තන්ද කල්පනා කරන්න වනේ. කෝ අපේ කියනවයි කිව්ව ජාතික රක්ෂාව. කෝ අර ස්වාධීනත්වය, මේරටේ ස්වෛරිීත්වය ස්වාධීනත්තයයක් කිසිම කොන්දේශයක් මතු පාවාන්න නොදන භූමිය හා රාජ්‍ය විවසායන් විදේශයන් අතර පත්න කරන්න සහ. රටට අයිතකර ගිවිසුම් අත්සන් නොත්තබන ප්‍රතිපත්තිය අපි ආරක්ෂා කරන්නමු කියවන එකට මොකදද තියෙන පැහැදිරි කිරීම. අපිගන් ඒමට අපිට උත්තර දෙන්න. අද සම්පූර්ණෙන්ම, මේ රටේ ලෝකයේ ඇතිවෙලා තියන වසංගත තත්ත්වය හරහා අපි දක්ක පහුගිය දවස්වල අධිකරණ මාත්‍යන්සය මගින් අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා නොයෙකුත් විදිට උද්ඝෝෂණය කිරීමේ අයිතිය පිිබඳව උද්ගෝෂණ නවත්තන ආකාරය පිළිබඳව නොයකුත් උපදෙස් මාලාවන් අධිකරන්න ශේෂසය තුළට ලබා දී තිබුණ. තුරාද මනුස්සෙ පාරට බැහල මේ සම්බන්ධය විරුද්ධත්වයක් කොමද ප්‍රකාශ කරන්න. අපේ රටේ දේපද. අපේ අයිතිය අපි ගෙවන බදු මුදල් මේවට කෞද්ද වග කියන්නේ කියන එක ගැන අපි විශේෂයෙන්ම මේ වෙලාව අහන්නට ඕනේ දැම් මේ එකද්ද බලන්න එතකොට වරාය බටහිර පර්යන්තේ ඉන්දියාවේ අදාානි සමාගමට දැන් දීර ඉවරයි. එතකොට මොකදද කෞද්ද මේ පාලිමේ තුර ඉදිරිපත් කරල මේට කැමැත්ත ගත්තාද. කොහෙද මේ සම්බන්ධය දැන් එදා පිට හොඳර හොඳට මතකයි ඔය හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනෙත්ත එක ගිවිසුම ඇතිවෙනකොට ලොකෝ ශද්‍යයක් හැදුව ඒ සම්න්ධයෙන් දින දෙක විවාධයක් පාලිමෙන්ත ලබා දුන්න ඒ සම්බන්ධයෙන් කතා කර එතකොට මේවා ඇයි පාලිමේෙන්තුවරි දිරිපත් කරන්න නැත්තේ ඉතිං මේවා වරායේ දැන් අදානී සමාගමට දෙනවා අපිට ආරචය තියන වරාය නගරය තුළ වරාය තුළ තියෙන වරා භූමියෙන් අක්කර හතුනක් චීන සමාගමට දෙදඩියයන ඉදියාවට අරේක දීපව මේක බැලස් කරන්න දැ මේකද මේරට විදේශ පතිපත්තිය. මේ විදියට රජයේ දේපල අපේ රටේ බෞමික කණ්ටතාවේ ආරක්ෂ කරනවයි කියපු එක. දැ මේ විදියටට මේගොලු ආරක්ෂා කරන්න හදන්න. දැන් ඔය ජිවාට ගබ්‍රාල් මහත්තය ගෙන දැන්ම මෙතන ගොඩක් කියවුණ. අපිට යා ගැන වෙනම සාකච්ඡා වක්තියනවා බැදුන්කර සිද්ධිය සම්බන්ධෙන් දෙ දදාහ සහත වර්ශය සහ යාගේ සහෝදරිය අරාර්ජනෑෝෂය සමාගමයේ කොටස්කාරීියක් වශයෙන්. ඒවට සම්බන්ධ වෙච්චේ ව ගැන ඒ සම්බන්ධෙන් රටේම ලොක බරපතල ග්‍රීක බැදුුන් කර ඒට මේවට චෝදන අලබපු බුද්ගලය ගිහිල්ලද. මුළු රටේ ලංකාවන්න ජනගහනය ලක්ෂ දෙසිය විසියකගේම ජීවිත. අනුසරට ලක්ල්ල තිනෙන වගේ පුදගලෙකුට මේ රටේ ආර්ථිකය මෙහ වන්නඩ දෙ නරකිව්වාගේ මුදල් ලැබත්තුමා සහල්ලට දන්නත් නැතුව ඇති නොද වෙන්න කියලා. එයා කියනවා මේ ඔක්කුම ආයෝජනලු. දැන් බොහොම පැහැදිරිි අපේ කබි හසිින් හත්ත්‍යකිව්වා මොනවදා යෝජන කියලා. අන්න ජයාජයවර්ධන මහත්්‍යගේ කාලේ. මේරටට විදේසිකෝ ඇවිල්ල මුදල් යෝදවල පටන්ගත්ත සංවර්ධනට යුතු ඉබම් මංගලක් විකුණ ැතු ආයෝජන කලා පැතිකරපුය ප්‍රේමදදාසම හත්්‍යයාගේ කාල විදේශිකයෝ ඇවිල්ල සම්පූර්ණ ලෝකයේ පිළිගත්ත ඇගලූම් කර්මාන්ත මෙහ ඇවිල්ල පටඟන්න යෝජන. මේ ආයෝජනයක් නෙමයින් මේසා රටේ සම්පත් මේ පිට විකුණනේ ආයෝජනය ක කිය දන්නව ඉස්සල නිමත් කබ්්‍රාල් මහත්තයක් හිල්ලා යාගේ ආර්ථික විද්‍යාව ම දන්න ො දැන ද වැද ද .